ඇවිදිනවා. වචනයක් දෙකක් කතා කරනවා. තරහට ගිනේ මුකුත්ම නැහැ. ඉස්තිරතාලේ මොඳ කරන්න බෑ කිව්වා. මම පාර කාල වැඩි ඒකයි වැඩි. ඔය වගේ ළමයි එකින් දෙකින් හොඳේ තියෙනවා. ළඟ ළඟ ආවද? ළඟට සති කමාරෙන් කමාරෙන්. වාඩි වෙන්න කීයක් යනවද කියලා? කොහෙද ඉන්නේ? ආයෙත් ඉන්නේ. අල්පනා කුඩම් මාත් එක්ක ඉන්නවද? ඉන්නවා. ඉන්න සල්ලි නැත්තම් පුතේ ඇවිල්ලා අපිට කිමල අපි දෙනවා. දනි සමාරුව. දැන් මොනවද මෙයා ගෙනත් කම්බන් ඇවිදිනවත් තනිය. බලන්න මට පෙන්වන්න පුතේ. කොහෙන්? අතරින්ද? අතරින්ද? මේ ඇවිදපු නැති දරුවෙල්ලෝ. මේ ඇවිදින්න ඔය. බලපන්. මෙයා මෙහෙම නෙමෙයි එන්නේ මෙහෙම එන ළමයි මෙතන මේ කකුල ලෝක කිසිම වෛද්‍යවරයෙකුට හොඳ කරන්න බැරි එක නෙමෙයි. බලනාර කිසිම ලෙඩේ. මේ මෙන අය මෙතනම අඩිය කියලා. ගොඩක් කට්ටිය මෙතන දෙවෙනවා කං කට්ටිය මෙතනම ඇහිලා යන්නේ. එල්ටිය පොණ්ඩ දුන්නොත් කොච්චර දයක් කෙරිය හැකිද කියලා හිතපල්ලා කුඹලව. ඇඟටනේ මේක. මද නම පාරක් ඇවිල්ලා වුණත් නේද? අරහට ලුගෙනයි මංගාවස. නහයෙන් බටක් දාලාලු ජීවත් කරන්න බෑ කියලා ලු හිටියේ. ගෙදර යවුවා කියන කරා පිටේ උන් අහගෙන ඉන්නවා. අර මේව කරන අපි පිටුනේ බා. ජීවත් කරන්න බෑ කියලා ධර්මයේ පිටින් අද නැගිටලා ඉන්නේ. තව ටික දවසක් ආවොත් මොකක් වෙයිද නේ? දැන් කතාත් කරමු. බලන්නකෝ. අපේ අතීතේ කොච්චර මේවා තියෙන්නේ නැද්ද මේ රටේ? දැන් කෝ අපිට කියලා මොනවද පුතේ ඉතුරු වෙලා තියෙන්නේ? ඉතුරු වෙලා තියෙනවද මොන හරි දෙයක්? අපේ කියලා දෙයක්? නෑ. සුද්දාගේ පුකෙන් එන ඕජසෙන් තමයි පුතේ අපිට අද පෝෂණය වෙන්න වෙලා තියෙන්නේ. නැද්ද එහෙම නෙමෙයිද? ඒ. නමුත් අපි බුද්ධිමත් නේ. අපි හොඳ බුද්ධිමත් නේද මම රටේ ඉන්නේ? එහෙනම් සුද්දාගේ පුකෙන් එන ඕජසෙන් නෙමෙයිද අපිට පෝෂණය වෙන්න වෙලා තියෙන්නේ? අපිට සුද්දා අප්පා යන්නද කවදාවත්? ඈ යන්න හම්බෙයිද? ඉතින් මෙහෙම කියලා රටට මොකද වෙන්නේ? Danis, SPA Gandhi.